ඉතින් අද තියෙන්නේ අපිට මාතෘකාව treasure hunters. ඉතින් මේ treasure hunters කිව්වම වස්තුව සොයන අය නේ, වස්තුව follow කරන අය. නිදන් සොයන්නෝ. අපිත් මේ මං හිතන්නේ ලෝකෙ ඉඳගෙන නිදන් හොයනවා නේද? අපිත් මෙහෙ ඕස්ට්‍රේලියාවට ආවේ නිදන් හොයන්නද? බලමු මොකද්ද මේ නිදානේ කියලා. ඉතින් අපිට තියෙනවා උපමා දෙකක්. මේ උපමා දෙක බලමු කොහොමද. දැන් අපි ඔයාලා දන්නවා ඇති උපමාව කියන්නේ පැරබල් කියලා කියනවා. ග්‍රීක වචනය පැරාබෝලා කියලා පැරබල් කියලා හදලා තියෙනවා. ඒක කියන්නේ ඒකේ තියෙන අන්තර්ගත තේරුම අපේ සාමාන්‍ය ජීවිතෙන් උන්වහන්සේ අපිට තේරුම් කරලා දෙනවා. ඒක තමයි මොකද එදා හිටපු අයට අහලා යනවා. ඒක තේරුම් ගන්නෙත් නැහැ. නමුත් ගෝලියෝ විතරයි යේසුස් වහන්සේගෙන් ඇහුවේ ළඟට ගෙන්නලා, මොකද්ද මේ උපමාවේ තේරුම? මට තේරුම් කරලා දෙන්න. ගෝලියෝ, උගලෝ දන්නවා ගෝලයයි ඇදහිලිවන්තයයි කියන්නේ දෙන්නේ. යේසුස් වහන්සේ කිව්වේ සකල ජාතීන් ගෝලයින් කරන්න. ඉතින් අපිත් ගෝලෙක් වෙන්න ඕන. යේසුස් වහන්සේගේ ගෝලෙක් වුණාම තමයි එයා එයාගේ දේවල් හෙළිදරව් කරන්නේ. ළඟට ගෙනල්ලා මුණහන්සේ ගාවට ඇවිල්ලා ගෝලයෝ අහනවා, මට මේක තේරුම් කරලා දෙන්න. ගෝලෙක් වෙන්න අපි හැමෝම ඇදහිලිවන්තයෝ නෙමෙයි, හැමදාම මෙතන හොසන්නා කී කී ඉන්න නෙමෙයි. ගෝලෙක් වෙන්නයි ඕන. අනිත් පැයට ගිහින් කියන්න. දැන් අපි භාවිතා කරන්න හදන්නේ ඒ වගේ දෙයක්. මොකද්ද මේ නිදානේ සොයන්න? මොකද්ද මේ අපේ නිදානේ? ඉතින් අපි ඔයාලා දන්නවා අපිව යේසුස් වහන්සේ අපිව මැටි ගුලියක්, අපි කිසිම වටිනාකමක් නැතුව මේ ලෝකේ ඉන්නේ. අපිට කිසිම වටිනාකමක් නැහැ. නමුත් උන්වහන්සේ අපිට වටිනාකමක් දුන්නා. මැටි ගුලිය අපි වගේ මැටි ගුලියක් අරගෙන ඒක ඇඹුවා. අඹලා උන්වහන්සේගේ ඒ වස්තුව ඒ මැටි ගුලිය තුලට දාලා තියෙන්නේ. ඒක තමයි වස්තුව. මොකද්ද වස්තුව? ස්වර්ග රාජ්‍ය. ඒ ස්වර්ග රාජ්‍ය අපේ තුලට ඒ බැටි භාජනය, අපේ මේ භාජනය, ඒ වෙසල් එක, ඉංග්‍රීසියෙන් කියන වෙසල් එක කියලා, ඒ වෙසල් එක තුලට දාලා තියෙන්නේ. අපි තමයි ඒ වස්තුව තුලින් උන්වහන්සේව මහිමයටපත් කරන්න ඕන. ඒකෙන් එළිය දෙන්නේ නිදානේ දැක්කම එළිය එන්නේ එතකොටයි. ඉතින් ඒ වස්තුව රැගෙන යන භාජනය අපි. ඒක තමයි කියන්නේ නිදන් සොයන්නන්, ස්වර්ග රාජ්‍ය සොයන්න. ඉතින් යේසුස් වහන්සේ මෙතන ගෝලයන්ව කැඳවලා ස්වර්ග රාජ්‍ය ගැන කියා දෙනවා. ඊට ඉස්සර යේසුස් වහන්සේ උපමා කතා කීපයක්ම කියනවා. මේ උපමාවට එන්න ඉස්සර එකක් කියනවා, වපුරන්නාගේ උපමාව. ඊට පස්සේ ඒකත් තේරුම් කරලා දෙනවා ගෝලයින්ට. කිරිඳි ගැන උපමාව, ඒකත් වෙනමම ගෝලයෝ අහනවා. මට මේක තේරෙන්නේ නැහැ, මේක කොහොමද? යේසුගෙන් අහනවා. යේසුස් වහන්සේ අර ඉන්න අයව ඇරලා ගෝලයින්ට තමයි තේරුම් කරලා දෙන්නේ, නුඹලාට ඒකේ රහස් මං කියා දෙනවා කියලා කියා දෙනවා. ඉතින් අපිටත් අද මේ පාඩම් අපිටත් ඉගෙන ගන්න ඕන. මොකද ගෝලයෙක් වුණාම තමයි ඒව දැනගන්න පුළුවන් උන්වහන්සේගේ වචනය. ඉතින් ඒ දෙවනි අපිට ගන්න ඊළඟ උපමාවට උන්වහන්සේ එන්නේ. නිදානේද මුතු වැටේද උපමාව. කෙතෙහි සංගවා කියන්න. කෙතෙහි සංගවා තිබුණු වස්තුවකට ස්වර්ග රාජ්‍ය සමානය. මනුෂ්‍යයෙකුට ඒක සම්භවිය. ඔහු ඒක සංගවා තබා ඒ ගැන සන්තෝෂයෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒකෙත මිලදී ගත්තේය. තවද හොඳ මුතු සොයන්නා වූ වෙළෙන්දෙකුට ස්වර්ග රාජ්‍ය සමානය. ඉතා අනර්ග වූ එක මුතු ඇටයක් ඔහුට සම්භවී, ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය. දැන් මෙතන කොටස් වර්ග දෙකක් ඉන්නවා. ඒ වස්තුව ස්වර්ග රාජ්‍ය හම්බ වෙච්ච හැටි. එක්කෙනෙකුට එක විදියකට, අනිත් එක්කෙනාට තවත් විදියකට. පළවෙනි එක්කෙනා කෙතෙහි සංගවා තිබුණු වස්තුවකට, එයාට ඒ කෙත කියන්නේ මේ බයිබලයේ කෙත කියලා කියන්නේ මේ ලෝකය. ලෝකයේ සංගවා තිබිච්ච වස්තුවක් තමයි ස්වර්ග රාජ්‍යය. විවෘත නැහැ හැමෝටම. මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල කොහෙවත් ස්වර්ග රාජ්‍ය ගැන කියනවද? අපේ කොහෙවත් කියන්නේ නැහැ නේද? ඒක සැඟවිලා තියෙන එක හොයන්න ඕන. පළවෙනි එක්කෙනාට එන්නේ එයා ස්වර්ග රාජ්‍ය ගැන දැනගන්නේ එයා වැටිලා ඉන්නකොට.
අමාරුකමක් තිබුණාම එයා එනවා අපි අද අපි අතර ඉන්නවා හුඟක් අය අමාරුකමක් අසනීපයක් තිබුණාම දෙවියන් වහන්සේව හොයනවා ඇවිල්ලා සුවය ලබනවා ඉතින් ඒ සුව ඒ ඒ වගේ ස්වර්ග රාජ්‍ය නැමැති ඒ වස්තුව හොයාගත්තේ එයා එක විදිහකට ඒ අහම්බෙන් ඒ එයාට වැටිලා අමාරුකම වෙලා ඉන්නකොට අනිත් එක්කෙනා අර හොඳ මුතු සොයන්න වෙලෙන්දෙක් එයා හොයනවා සමහර අය ඉන්නවා ස්වර්ග රාජ්‍ය ගැන හොයනවා කොහොමද මොකද්ද මේ වෙන්නේ ස්වර්ග රාජ්‍ය ගැන දැනගන්න ආසාවක් තියෙනවා ජේසුස් වහන්සේ ගැන හොයන්න ආසාවක් තියෙනවා එහෙම එනවා ඒ වගේ කෙනෙක් අපි එමු දෙවෙනි කොටසට ඒකේ තියෙනවා එයා සන්තක සියල්ලම විකුණලා තමයි මේ දේ ගන්නෙ ඒ දේට එන්න ඉස්සර අපි බලමු දැන් මේ කොටස් දෙකක් අද අපි අතර ඉන්නවා අපිත් එහෙමයි අපිත් යම් කිසි ප්‍රශ්නයක් වෙලා මෙතනට ඇවිල්ලා ඉන්නේ ස්වර්ග රාජ්‍ය හොයාගෙන තව කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඒක සොයන්න ඉතින් ඒ වගේ අපි දැන් මේ ගමනක් යනවා මේ ගමනක් යනකොට අපිට ඒ ස්වර්ග රාජ්‍ය හම්බුනාම අපි ඒක දැනගන්නේ කොහොමද ඒ ගැන ලූක් පොතේ 15 8 ඉඳලා 10 කියනවා නොහොත් රිදී මිල දසයක් ඇති කවර ස්ත්‍රියෙක් එයින් එකක් නැති වුනොත් පහනක් දල්වා ගේ අතුගා ඒක සම්බ වෙනතුරු උත්සාහයෙන් නොසයන්නේද ඒක සම්බ වූ විට ඈ මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා මා සමග ප්‍රීති වෙන්න මක් නිසාද මාගේ නැති වූ රිදී මිලය සම්බ වී යයි ඔවුන්ට කියන්නේය එලෙසම පශ්චත්තාපවන්නා වූ එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියේහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමි කීසේක මෙතන කියනවා එක ස්ත්‍රියකගේ රිදී මිල දහසක් තිබිලා තියෙන එකක් නැති වුනාම එයා පහනක් දැල්ලලා හොයනවා මේ දෙවියන් වහන්සේගේ වචනේ පහනට දාන ආදේශ කරන්නේ වචනය ඉතින් යම් කිසි දෙයක් අපෙන් නැති වුනාම අපිට අඩුපාඩු වුනාම අපෙන් අපිට අපි දැනගත්තම උන්වහන්සේගේ වචනය තමයි අපිට ඒකට එළිය දෙන්නේ. ඉතින් එහෙම අපිත් ඒ වගේ තමයි. අපිටත් යම්කිසි ප්‍රශ්නයක් වුණාම උන්වහන්සේගේ වචනය තුළින් තමයි තියෙන්නේ විසඳුම. මෙයත් ඒ පහන දැල්වලා ඒ වචනේ හොයලා ඒක දැනගෙන තමුන්ගේ දේ අනිත් අයටත් දිහින් කියනවා. අද මෙතන ඉන්න අය ගොඩක් අය එහෙම ගිහින් කියලා ගොඩක් අය මෙතනට ගෙනල්ලත් තියෙනවා. නේද? ඔයාලත් එහෙමයි අපේ ප්‍රශ්නයක් විලා අපේ ජීවිතේ අපි සාක්ෂි කියලා කියන්නේ ඒකයි. අපි අනිත් අයට කියන්නේ ඒකයි. එහෙම කියලා සතුටු වෙනවා. එහෙම ආපු අයව එදාට උන්වහන්සේ දෙවියන් වහන්සේ දූතයන් ප්‍රීති වෙනවා කියලා කියනවා. ඉතින් ඒ විදිහට තමයි අද අපි මේ ස්වර්ග රාජ්‍ය දැනගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක දැනගත්තට අපිට මේක දැනගන්න එක වලක්වන්න සාතන් ක්‍රියා කරනවා. සාතන් නිතරම බලන් ඉන්නේ අපිව වලක්වන්න. අපිට මොකද්ද ස්වර්ග රාජ්‍ය එයා කැමති නෑ දෙවියන් වහන්සේට තැන යනවට. දෙවියන් වහන්සේ තමයි අපි කියන්නේ සියල්ලන්ට පළමු වෙන්න ඉන්නේ දෙවියන් වහන්සේ. නමුත් සාතන් කැමති නෑ ඒක දෙනවට. ඉතින් ඒක වලක්වනවා. මේ භාජනයේ අපි ඒ දේ කරන්න හදනකොට මැටි භාජනයේ දැන් අපි භාජනය අපේ පාට වෙනස් කරවනවා සාතන්. අපේ මූඩ් එක වෙනස් කරවනවා. භාජනයේ දැන් අපි ඉන්නවා දෙවියන් වහන්සේ තුළ සුද්ධාත්මයන් තුළ යන්න හදනවා. නමුත් නෑ බ්ලොක් කරනවා. එයා පාට වෙනස් කරනවා නෑ මේ ලෝකයේ පැත්තට බර කරවනවා. නැත්තම් වෙන කොහෙට හරි බර කරවනවා. ඒ සාතන්ට පුළුවන් ඒ දේ කරන්න. ඒ ගැන පාවුලුතුමා මෙන්න මෙහෙම කියනවා. 2 කොරින්තිය 4:2-6. ලජ්ජාවේ රහස් දේවල් එපා කළමුව. ප්‍රයෝගයෙන් නොහැසිර දෙවියන් වහන්සේගේ වචනය ගැන වංචා නොකර සැබෑව ප්‍රකාශ කිරීමෙන්ම දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘද සාක්ෂියට එකඟ වන ලෙස අපේ ගුණ දැක්වීමු. නමුත් අපේ සුභාරංචිය වැසී තිබේ නම් එය වැසී තිබෙන්නේ විනාශ වෙන්නන්ටය. නොඇදිලිකාර වූ ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කෙලේය. මක් නිසාද ඇති මෙතන කියනවා නොහැදිලිකාර වූ ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකේ නොබැලෙන පිණිස
මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළා. මේ ලෝකයේ දෙවියා කියන්නේ කවුද? සාතන්. අපි අපිට දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැනගෙන, දේව වචනේ හොඳට දැනගෙන, ඒව දැනගෙන අපි මේ ගමන යනකොට සාතන් මොකද කරන්නේ? ඒ අනිත් අයගේ ලෝකේ තියෙන දේවල් අපිට ගෙනල්ලා ලෝකයේ දෙවියා අපේ සිත් වෙනස් කරවනවා. මොකද අපිව අන්ධ කරවනවා, අනිත් පැත්තට ගෙනියනවා. අපිට මේ මාර්ගේ යන්න දෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපිට කියන්නේ උන්වහන්සේ සියල්ල තදින් අල්ලගන්න. සියල්ලම දැන් අර ස්වර්ග රාජ්‍යයට සමාන කරානේ කෙතෙහි හම්බෙච්ච නිධානේ. ඒ නිධානේ අපිට හම්බුනහම මුළු ජීවිතේම මුළු සල්ලි සියලුම දයාගාව තිබුණු මුළු සන්තක සියල්ලම දීලා එක ගන්නවා. ආයි කොටසක් භාගයක් අර පැත්තේ තියන්නේ. සියල්ලම මුළු සියල්ලම අල්ලගන්නේ. කොටසක් දෙන්නේ නැහැ. අපි භාගයට අපි සාමාන්‍යයෙන් වැනෙනවා. අර පැත්තට අර අර පැත්තට හිටියොත් තමයි නියම, ඒ පැත්තේ තමයි නියම ජොලිය තියෙන්නේ. ඒ වගේ අපිට හිතෙනවා. දෙවියන් වහන්සේ කියන්නේ කියන්නේ මේ උන්වහන්සේව සියල්ලෙන්ම අල්ලගන්න. එහෙම නැතුව භාගයක් නැහැ. අපි පොඩ්ඩක් පොඩි වෙලාවක් උන්වහන්සේට දීලා අපි උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා 24 hours God අපිට blessings කරන්න ඕන. අපි දෙන්නේ චූටි වෙලාවයි දෙවියන් වහන්සේට. නමුත් අපිට ඕන 24 hours blessing. දෙවියන් වහන්සේ එහෙම කරන්නේ අපිට කියනවා නුඹ හැදිලා එන්න. අපිට ඒ අවස්ථාව දීලා තියෙනවා. පශ්චාතාප වෙලා පසුතැවිලා නැවත එන්න. මම ඔබට උදව් කරනවා. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ ආදරේ. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ අපි කියනවා නම් සියල්ලන්ටම පළමු වෙන උන්වහන්සේ කියලා අපි ඒක දෙන්න ඕන. සියල්ලන්ටම පළමු අපි ගීතිකාවකුත් තියෙනවා. අපේ පළමු තැන සියල්ල. නමුත් අපි දෙන්නේ නැහැ ඒක. අපි පොඩ්ඩක් තියාගෙන ඉන්නවා. ඉතින් අද අපිට තියෙන්නේ මේ ට්‍රෙෂර් හන්ටර් එකේ මේ අපි ට්‍රෙෂර් හන්ටර්ස්ලා නිදාන සොයන්නේ මේ ලෝකේ නිදානේ තමයි අපේ හිතේ ගොඩක් තියෙන්නේ. ඉතින් මම මේ කතා දෙක මේ විදිහට තේරුම් කරලා අපි අද ජීවත් වෙන හැටි පොඩ්ඩක් බලමු. මේ ජීවිතයත් එක්ක කොහොමද ස්වර්ග රාජ්‍යය අපි හොයන්නේ කියලා. අපේ මේ ජීවිතයත් එක්ක අපි මේ ප්‍රශ්නත් එක්ක තමයි මේ යේසුස් වහන්සේ කිව්වා උඹලා මගේ කුර්සිය කරට ගත්තොත් ප්‍රශ්න තියෙනවා. ඒව නැහැ, නැත්තේ නැහැ. ඒවත් එක්ක තමයි අපි මේ ගමන යන්න ඕන. අපි බලමු කොහොමද මේ ප්‍රශ්නවලට කොහොමද දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් කැමති නැහැ අපේ තියෙන දේවල් පැත්තකට දාලා තමකම නසන්න. උන්වහන්සේ කියන්නේ තමකම නසලා උන්වහන්සේ තුලට එන්න. අපේ දේ නසලා. ඉතින් අපි බලමු උන්වහන්සේ කියපු එක කතාවක් එතනින් අපි බලමු අපිට ගන්න පුළුවන් පාඩම මොකද්ද කියලා. මතේව් 13:47 පොඩ්ඩක් කියවන්න. මතේව් 13 36. එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත් කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරා දුන මැනවයි කීවෝය. උන්වහන්සේ උත්තර දෙමින් හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය. කෙතනම් ලෝකයය. හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය. කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය. ඒවා වපුල සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමේය. කපන්නෝ නම් දේවදූතෝයය. එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමේදී වන්නේය. මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක. ඔහු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට ගිනි උඳුනෙහි හෙලන්නෝය. එහිදී හැඳීමද දත් මිටි කෑමද වන්නේය. එකල ඉතින් මෙතන ඇත්තටම දැන් අපි දැන් නිදානේ හොයාගෙන තියෙන්නේ. හරි, නිදාන හොයාගෙන දැන් අපි මේ කෙතෙහි ඉන්නවා. අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. හරි, මේ ලෝකේ ජීවත් වෙනකොට
සාතන්ගේ අයත් ඒ අතර ඉන්නවා. කිරිඳි ගැන උපමාව කියන්නේ ඒකයි. තිරිඟු තමයි උන්වහන්සේ වපුරන්නේ. උන්වහන්සේගේ වචනේ තිරිඟු දෙනවා, කිතේ වපුරනවා. නමුත් ඒ අතරින් කිරිඳි වැවෙනවා. ඒව වැවෙන්න ඉඩ හරිනවා. ඒ අපි අතර ඉන්නවා. මේ ක්‍රිස්තුණු අපි මේ අපිට කියන්නේ. මේ යේසුස් වහන්සේ කියන්නේ මේ වෙන පිටායට නෙමෙයි. ඊතුණු අපි අතරටයි. අපි අතරමයි ඉන්නේ. ඒතකොට වැඩෙනකොට මොකද කරන්නේ? උන්වහන්සේ වැවෙනකන් ඉඳලා අර කිරිඳි කපලා බාධා කරනවා. මොකද තිරිඟු වලට බාධා කරනවා කිරිඳි. වැවෙන්න දෙන්නේ නැහැ. ඒ බාධා කරන අයව අපි අද අපි කිතුණු සභාව ගත්තොත් අපි අතරම ඉන්න අපිට බාධා කරන අය. අපේ සභාවේ ගමනට, උන්වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයට ඒ බාධා කරන යම් කෙනෙක් ඉන්නවද? මොකද කරන්නේ උන්වහන්සේ? කපල අරගෙන මෙතන කියනවා ඒ බාධා කරන, මෙතන කියන අන්තිමට ඔහු බාධා උපදවන සියල්ලද අයිතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට ගිනි උදුනේ හෙලන්නෝය. ඉතින් මේ නිසා තමයි අපි සියල්ල මල් අපි අර භාගයක් අල්ල ගන්නව නෙමෙයි, 100% මල්ල ගන්න එක. 100% අපි ගාව තියෙන සන්තක සියල්ලම දීලා මේ රාජ්‍ය අල්ල හොයන්න ඕන, මේ නිධානය හොයන්න ඕන අන්න ඒකයි. මොකද නැත්තම් අපිවත් යන්නේ අර උදුනට. අපි කැමතිද? කවුරුත් කැමතිද උදුනේ පිච්චෙන්නේ? මේක දැවෙනවලු ලයිෆ් ටයිම්. එහෙමයි කියන්නේ යේසුස් වහන්සේ. ඒක නිසා තමයි මේ නිධානය ඉතා වටින්නේ. දැන් ඊළඟට කියනවා ඒ මේ මේ නිධානයේ ඊළඟ කතාව කියන්නේ තවද හොඳ මුතු සොයන්නා වූ වෙළෙන්දෙකුට ස්වර්ග රාජ්‍ය සමානය. ඉතා අනර්ගු එක මුතු ඇටයක් ඔහුට සම්භවී ඔහු ගොස් සමතංශක සියල්ල විකුණායේ මෙලදී ගන්නවා. මුතු ඇටෙන් එකයි එයාට හම්බෙන්නේ හොඳ අනර්ග. අනිත් තියෙන සියලුම මුතු දාලා එයා ඒක ගන්නවා. මොකද මුතු ඇටෙන් භාගයක් අරන් වැඩක් නැහනේ. මුතු ඇටෙන් භාගයක් වැඩක් තියෙනවද? ඒ වගේ තමයි ස්වර්ග රාජ්‍යයෙන් භාගයක් වැඩන්නේ. අපි ලෝකේ එක පැත්තකුයි අනිත් පැත්තේ මේ ස්වර්ග රාජ්‍යයේ ඉඳලා වැඩන්නේ. මුළු සියල්ලම අල්ල ගන්න කියන්නේ. ඉතින් ඒකට ඒ හේතුව නිසා තමයි මේ අපිට මේ සියල්ල අල්ල ගන්න ඕනේ. මොකද නැත්තම් අපි යන්නේ අර ගිනිවිලට. උන්වහන්සේ කියනවා ඊළඟට ගන්නම් මතේ 5:29. නුඹේ දකුණු ඇස නුඹට බාධා කෙරේ නම් ඒක උගුලා අහකට දමන්න. මක් නිසාද? නුඹේ මුළු ශරීරය නිරෙහි හෙලනු ලැබීමට වඩා නුඹේ අවයවයලින් එකක් නැතිවීම නුඹට යහපතය. ඉතින් උන්වහන්සේ කියනවා අපිට මේ ස්වර්ග රාජ්‍යයට අපේ බාධා කරන්නේ අපේ ඇහැනම් ඇහැ උගුල්ලලා දාන්න, අතනම් අත කපා දාන්න. එක අතක් ඇතුව ස්වර්ග රාජ්‍යයට එන එක වටිනවා කියලා. මොකද උන්වහන්සේට අතවත් ඇහෙන්වත් වැඩක් නැහැ. අපි ස්වර්ග රාජ්‍යයට එන එක තමයි වටින්නේ. ඉතින් ඒකයි උන්වහන්සේ අපිට කියන්නේ. මේවා මේ සමහර අය කියනවා ගැලවීම ලැබපුවම සේරුම හරි අපි මේ කිසි ප්‍රශ්නයක් නැහැ, අපි ස්වර්ග රාජ්‍යයට යනවා කියලා. නැත්නම් මෙහෙම කියන්න ඕනේ නැහැ ජේසුස් වහන්සේට අතපය කපාගෙන දමලා එන්න කියලා. මේවා කියන්නේ අපි එහෙම ගැලවීම ලැබුවා කියලා ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට උන්වහන්සේගේ ඒ අනපලත්වල ඒ ස්වර්ග රාජ්‍යයේ තියෙනවා ප්‍රින්සිපල්ස්, ඒ කමාන්ඩ්මන්ට්ස්. ඒවට යටත් වෙන්න ඕනම රාජ්‍යයක තියෙනවා. ඉතින් උන්වහන්සේගේ රාජ්‍යයේ තියෙනවා ඒ රාජ්‍යයේ තියෙන ඒ කමාන්ඩ්මන්ට්ස් වලට අපි යටත් වෙලා ජීවත් වෙනකොට උන්වහන්සේ ඒකයි කියන්නේ. අපි ඒ අපිට බාධා කරන යම් දෙයක් තියෙනවද? ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න. අපි ඇබ්බැහිවීමක් තියෙනවද? ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න. අපේ යම් කිසි දුර්වලತನක් තියෙනවද උන්වහන්සේගේ රාජ්‍යයට බාධා කරන? ඒක සම්පූර්ණයෙන්ම ඒක සොයාගන්න. ඒක උන්වහන්සේ අපිට උන්වහන්සේට යාඥා කරන්න. අපේ යම් කිසි දුර්වලತನ තියෙනවනම් උන්වහන්සේ ඉන්නේ අපිව හදන්න. උන්වහන්සේ ආවේ දුර්වලයට. උන්වහන්සේ ආවේ නෑ ධර්මිෂ්ඨයට. උන්වහන්සේ ආවේ දුර්වලයට. ඉතින් ඒක නිසා යාඥා කරන්න අපි හැදෙමු. අපිට තියෙනවා ගමනක්. උන්වහන්සේ කියන්නේ මේක මේ එක පාට බෑ. ආබ්‍රහම් පවා උන්වහන්සේ තෝරගත්තම, දෙවියන් වහන්සේ තෝරගත්තම එක දවසින් විශ්වාසයේ පියා වුණේ නෑ. අවුරුදු ගාණක් ගිහිල්ලා විශ්වාසයේ පියා වෙන තරමට අද අපිට ආදර්ශයක් වෙලා තියෙනවා. ඒ වගේ අපිත්
පොඩ්ඩ පොඩ්ඩ හැදෙමු. දවසින් දවස දවසින් දවස උන්වහන්සේ තුළ මේ ගමනට උන්වහන්සේගේ අපි යාඥා කරලා ඉල්ලමු ශක්තිය. ඒකයි උන්වහන්සේ දුන්නේ අපිට සුද්ධාත්මයන්න්. අපි සුද්ධාත්මයන්න්ට කියමු උන්වහන්සේගේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම අල්ලගන්න අපිට ශක්තිය දෙන්න, අපිට මඟ පෙන්වන්න, අපිට කරුණාව දෙන්න. අපි උන්වහන්සේට යාඥා කරමු. ආමේන්.